සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මැදුරේ හේවිසි නාදින් මංගල සෑයේ මොණිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙද සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සෑරදුන් නමදිම් පුුණ්‍යර්චින් සරණා බුද්ධ පරායන සාධුජන සරණ මේවුතුම් පුුණ්‍යා කස්සප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරනම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදි කළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සෑරදුන් නමදිම් සිරි ගටිකාර මහා සෑරජනන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නම බුද්ධාය. පින්වත් සුපින්බර වස්සාන සමයේ අප මාලඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනාසපුව වාර්ෂිකව සංවිධානය කරන සුපින්බර වස්සාන සමයේ වස්සානයේ සදහම් වර්ෂා ධර්මදේශනාමේ වැඩසටහනි අප යළිත් වතාවක එකතු වන්නේ ඔබට සුපුරුදු පරිද්දෙන් අප කතා කළ මාතෘකාවට අනුගත වෙමි. අප සැම සිත් සතන් කෙරෙහි මෙත් සිත ඇතිවන කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ ධර්මකාරණා පිළිබඳවයි මේ වස්සාන සමයේ ධර්මදේශනාමය මාලාව තුළ අප කතා කළේ. නමුත් ඊයේ දිනේදී මට විශේෂත්වයක් තිබුණා. ඒ ශ්‍රී ගටිකාර මහා සෑරජාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයට පූජා කර වර්ෂයක් සපිරීම නිමිත්තෙන් අපි ඊයේ දිනේදී කතා කළේ අසිරිමත් කාශ්‍යප බුද්ධ ශාසනය පිළිබඳව. ඉතින් මේ අසිරිමත් වූ කාශ්‍යප බුද්ධ ශාසනය පිළිබඳ කළ දේශනය බොහෝ පිරිසක් නරඹා අපිට ඒ ගැන බොහෝ හොඳ ප්‍රකාශ කළ තිබුණා. ඒ අය මනසින් ඒ උතුම් කාශ්‍යප බුද්ධ ශාසනය මනසින් චිත්‍රණය කරගෙන ඒ පින අනුමෝදන් වෙලා තිබුණා. අපි හැම කෙනෙක්ම වාසනාවන්ත වුණා, පුණ්‍යවන්ත වුණා මේ බුදු පසේ බුදු අරහන්තක මහාවිහාර පරිශ්‍රයේ සිට ඒ උතුම් ශ්‍රී සත්ධර්මයේ ශ්‍රවණය කරන්නට, ඒ උතුම් කාශ්‍යප බුද්ධ ශාසනය පිළිබඳව මේ අරහන්තක මන්දිරයේ සිට ඒ උතුම් ධර්ම කාරණා ශ්‍රවණය කරන්නට අපි ඊයේ දිනේදී වාසනාවන්ත වුණා. අද දවසේදී අප බලාපොරොත්තු වන්නේ කරණීය මෙත්ත සූත්‍රය අන්තර්ගත වූ ධර්ම කාරණාවන් පිළිබඳ කතා කරන්නට. අද ඒ උතුම් කටයුත්ත සඳහා මහමෙවුනාව භාවනාසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් බුදු පසේ බුදු අරහන්තක මහාවිහාර මේ අරහන්තක මන්දිර පරිශ්‍රයට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මා නමස්කාර පූර්වක පිළිගන්නවා. ධර්ම දේශනය ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් පට්ටිය පිළිගන්වා ධර්ම දේශනය සඳහා ආරාධනා කර සිටිමි. නමෝ බුද්ධාය, 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 නමෝ බුද්ධාය. සුපින්නතුනි,
අද මේ පින්සාර පින්කම සිදු වෙද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සද්ධර්මීය කාරණා පිළිබඳ ඔබට මනසින් යුක්තව කතා කරන්නට බලාපොරොත්තු වෙමින් ඒ උතුම් ධර්ම කාරණා පිළිබඳ ඔබේ නුවණස පහදන්නට පින්වත් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙමින් සිටිනවා. මම ඔබට පෙර ආතුව සඳහන් කළ පරිදිම අප අද කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ලදදීන් සතුටු වීම පිළිබඳව. අපිට මේ ප්‍රායෝගික ජීවිතයේදී කොයිතරම්නම් උපකාරී වෙන මාතෘකාවක්ද. ඉතින් ඒ උතුම් පින්සාර මාතෘකාව කෙරෙහි ඔබත් මහත් වූ ගෞරවයෙන් ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව ඒ උතුම් ශ්‍රී සත්‍යර්මයේ කෙරෙහි මහත් වූ ගෞරවයෙන් ඒ කරුණු කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න කියන ඉල්ලීමත් එහෙම කරන්න කියන හැකියාවත් ඔබට ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් මහා මෙුණාව භාවනා සපවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මා නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා ඒ උතුම් ධර්ම කාරණා අපට මැනවින් පෙන්වා දෙන හැටියට. සාතු සාතු සාදු. පින්වත්නි, අපි එකටම නමස්කාරය කියලා තෙරුවන් සරණ යමු. පන්සිල් සමාදන් වෙන්න මාත් එක්කම කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු. සීලේ සමාදන් වෙන්න මේ විදිහට කියන්න. මම සතුම් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මෙම සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට
සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු සාමින් වහන්සේට අප හැම දිනා නමස්කාර කරමු සාදු 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 ගරුතර මහා සංඝරත්නින් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි Siri Gatikara Mahasa Vandana Pinkam Malavi මේ පින්වතුන් ඉගෙන ගනිමින් සිටින්නේ කරණීය මෙත්ත සූත්‍රයේ ඒ තථාගත ශ්‍රාවකයා නිවන අරමුණු කරගෙන ඒ නිවන් මඟක් ප්‍රගුණ කරන තථාගත ශ්‍රාවකයා මෛත්‍රිය පැතිරීමේදී මෛත්‍රී භාවනාව කිරීමේදී මෙච්චිත පැතිරීමේදී ඒ ශ්‍රාවකයා තුළ තිබිය යුතු ගුණාංග ඒ කරණීමේ සූත්‍රයෙන් ඉලිදැක්වෙන අන්නේ ගුණාංග පිළිබඳව තමයි අපි ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් අද මේ පින්වතුන් ඉගෙන ගන්නේ ඒ කරණීමේ සූත්‍රයේ තියෙන තවත් ඉතාමත්ම සුවිශේෂී ගුණයක් ගැන. ඒ තමයි සන්තුස්සකෝ කියන ගුණය. සන්තුස්සකෝ එහෙමත් නැත්නම් සන්තුට්ඨිය කියලත් කියනවා. සිංහලෙන් කියනවා නම් ලදදීන් සතුටු වීම. පින්වත්නි, ගිහි පැවිදි අපි සියලු දෙනාගේ ජීවිතවලට ඉතාමත්ම වැදගත් ඉතාමත්ම අත්‍යවශ්‍ය ගුණයක් තමයි මේ ලදදීන් සතුටු වීම කියලා කියන්නේ. එතකොට අපි මේ ලදදීන් සතුටු වීම කියන එක වචනාර්ථය ගත්තොත් ඒ වචනාර්ථයම අපිට අරගෙන ඒකේ පූර්ණ අර්ථය අපිට ගන්න බෑ. ඒකට හේතුව තමයි දැන් ඔන්න අපි හිතමු මෙහෙම ලදදීන් සතුටු වෙන්න කියලා මම කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලදදීන් සතුටු වෙන්න කියලා. ලදදීන් සතුටු වීමේ ගුණය ඔබ ඇති කරගන්න කියලා. එතකොට ලදදීන් සතුටු වීම කියලා කියන්නේ ඒ කියන්නේ Tamanට අපි මේ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් ගත්තොත් එයා සමහර විට ජීවත් වෙද්දී දැන් අපි වෙළඳාම කරන කෙනෙක් කියලා. ඒ වෙළඳාමක් කරන කෙනා කල්පනා කරොත් මහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ලදදීන් සතුටු වෙන්න කියලා. එහෙනම් ඉතින් අපිට ඔහේ ඉතින් ලැබෙන දෙයක් ලැබෙවි නේ කියලා නිකන් හිටියොත් ඒක හරියන්නේ නැහැ. ඒක නෙවෙයි මේ ලදදීන් සතුටු වීම කියලා කියන්නේ. ගොවිතැනක් කරන කෙනෙක් ගත්තොත් එහෙම ඒ ගොවිතැනක් කරන කෙනා ගොවිතැන් කිරීමේදී එයා කල්පනා කරොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ලදදීන් සතුටු වෙන්න කියලා. එහෙනම් ඉතින් ওই කර්මාන් රූපෝ ලැබෙන දෙයක් ලැබෙවි නේ කියලා එයා හිටියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඒක නෙවෙයි මේ ලදදීන් සතුටු වීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට එක දවසක් බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ කක්කරපත්ත කියන නියංගමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා දීඝජානු කියන කෝලිය පුත්‍රයා. දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපිට ධර්මයක් කියා දෙන්න මෙලොව පරලොව යහපත පිණිස මෙලොව සැපේ පිණිස පරලොව සැපේ පිණිස අපට ධර්මයක් කියා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ දීඝජානු කියන කෝලිය පුත්‍රයාට දේශනා කරනවා ව්‍යග්ගපජ්ජ මේ මෙලොව යහපත පිණිස මෙලොව සැපේ පිණිස කටයුතු කරන කෙනා එයාගේ ජීවිතය ඇති කරගන්න ඕන කරුණු හතරක් තියෙනවා. ඒ කරුණු හතරෙන් බුදුරජාණන් වහන්සේ පළවෙනි කරුණ විදිහට දේශනා කරන්නේ උත්තාන සම්පදා. උත්සාහය, වීරිය, උත්සාහයෙන් කටයුතු කිරීම. එහෙනම් අර ලදදීන් සතුටු වීම කියලා කියන්නේ අර උත්සාහ නොකිරීම නොවේ. ඒකයි මට කියන්න ඕන උනේ.
ලදින් සතුටින් කියන්නේ උත්සාහ නොකිරීම නෙවෙයි. ගිහි ජීවිතය ගත කරන කෙනෙකුත් යා ගිහි ජීවිතය සාර්ථක කරගන්න සැපවත් කරගන්න බුදුරජාණන් දේශනා කළා යාතුල තිබිය යුතුයි උත්සාහය. පැවිදි ජීවිතය ගත කරන කෙනෙක් ඊටත් වඩා උත්සාහ කළ යුතුයි, වීරිය කළ යුතුයි තමන් නිවන් මඟ ප්‍රගුණ කිරීමේදී. එහෙනම් මොකද්ද මේ ලදින් සතුටින් කියලා කියන්නේ? අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ඇසෙමින් මේක අපිට යම් මට්ටමකට තේරුම් ගන්න පුළුවන් වුණොත් හොඳයි. මා කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ චතුක්ක නිපාතයේ තියෙන ලස්සන දේශනාවක්. මේ දේශනාව තමයි අරිය වංශ සූත්‍රය. මොකද්ද දේශනාවේ නම? අරිය වංශ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආර්ය වංශී උපන්, ආර්ය වංශී උදවිය, ඉති කියන්නේ උතුම් කියන එකයි ආර්ය කියලා කියන්නේ. මේ උතුම් වංශී උදවිය තමන්ගේ ජීවිතයේ අත නොහරින කරුණ කීපයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් දේශනා කළා. ඒකෙදි විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තරය මෙහෙම තියෙනවා. ඉද භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති. අන්න අර සන්තුට්ටි කියන වචනේ එතනදි එනවා. බුදුරජාණන් දේශනා කරනවා ඉද භික්ඛවේ භික්ඛු සන්තුට්ඨෝ හෝති ඉතරීතරේන චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. මම මේ යන්නේ ඔබට සන්තුට්ටි කියන වචනේ කොහොමද අපි අර්ථ තේරුම් ගන්න කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නයි. බුදුරජාණන් දේශනා කරනවා නච චීවර හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති ලද්දාච චීවරන්න පරිතස්සති ලද්දාච චීවරං අගතිතු අමුච්චිතු අනජ්ජෝ පන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. තායච පන ඉතරීතර චීවර සන්තුට්ඨියා නේවතා නු කංසීති නෝ පරං වම්භේති. සෝච තත්ත දක්කූ අනලසු සම්පජානෝ පතිස්සතු අයං උච්චති බික්කිවී බික්කු පෝරාණී අග්ගඤ්ඤී අරිවංසී තිතු. මේකෙදී මං පොඩ්ඩක් ඔබට විස්තර කරන්නම් මේ කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් දේශනා කරනවා. පින්වත් මහණෙනි, ලදදීන් සතුටු වෙන කෙනා මෙහෙම සතුටු වෙන්න ඕනේ. මොකද්ද? ඉතරීතර චීවරේන සන්තුට්ඨිය. තමන්ට ලැබෙන චීවරෙන් යා සතුටු වෙන්න ඕනි. මේ කියන්නේ භික්ෂුවක් ගැන, පැවිදි ජීවිතය ගත කරන කෙනෙක් ගැන. තමන්ට ලැබෙන චීවරෙන් යා සතුටටපත් වෙන්න ඕනි. ඒ වගේම තමයි ඉතරීතර චීවරේන සන්තුට්ඨ්‍යාච වන්නවාදී. තමන්ට ලැබෙන චීවරෙන් සතුටු වීම ගැන යා වර්ණනා කරන්න ඕනි. ඒකේ ಗುಣ දකින්න ඕනේ යා. ඒ වගේම තමයි නච චීවර හේතු අනේසනං අප්පති රූපං ආපජ්ජති. යා චීවර හොයන්න සිවුරු වෙනුවෙන් යා වැරදි මාර්ගයකට යන්නේ නැහැ. වැරදි දෙයක් කරන්නේ නැහැ. ලද්දාත චීවරං න පරිතස්සති. අලද්දාත චීවරං න පරිතස්සති. චීවර නොලැබුණා කියලා යා අපි තුමයා චීවරයක් බලාපොරොත්තු වෙනවා. නමුත් චීවරයක් නොලැබුණා කියලා එයා එයා මේකෙන් තැවෙන්නේ නැහැ. පරිතස්සති, තැවෙන්නේ නැහැ. ලද්දාච චීවරං අගතිතු අමුච්චිතු අනජ්ජෝ පන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. එයාට චීවරයක් ලැබුණාට පස්සේ එයා ඒ චීවරේ පරිහරණය කරනවා කොහොමද? ඒකට නොබැඳී නොඇලී ආදීනව දකිමින් මෙදන අදහසින් එයා ඒ චීවරේ පරිහරණය කරනවා, පරිබුඤ්ජති, පරිහරණය කරනවා. තාච පන ඉතරීතර චීවර සන්තුට්ඨියා නේවත්තානු කංසීති. එයා කොයිම වෙලාවකවත් මේ චීවර ලැබෙන චීවරෙන් සතුටු වෙන ගුණය හේතු කරගෙන, ඒ කරුණ හේතු කරගෙන තව කෙනෙක් තමන් උසස්ව සලකන්නේ නැහැ. තමන්ව උසස්ව සලකන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුරජාණන් දේශනා කරනවා නෝ පරං වම්භීති, අන්න ඒ පහත් කොට සලකන්නේ නැහැ. යම් භික්ෂුවක් ලැබෙන චීවරින් සතුටු වෙන්න ඕනි, ඒ වගේම ලැබෙන චීවරින් සතුටු වීමේ ගුණයක් කියන්න ඕනි, ඒක වර්ණනා කරන්න ඕනි. ඒ වගේම තමයි තමන්ට චීවරයක් නොලැබුණා කියලා ඒකෙන් තැවෙන්නේ නැහැ. ලැබෙන චීවරේ එයා හුදෙට එකට නොඇලී නොබැඳී ආදීනව දකිමින් නිදහස් වීමේ අරමුණින් එයා පරිහරණය කරනවා. ඉතින් මේකෙන් අපිට තේරෙනවා, මේක අපිට පුංචි අදහසක් ගන්න පුළුවන්. මොකද්ද මේ සන්තුට්ටි කියන වචනේ තේරුම කියලා.
එනම් සන්තුට්ටි කියලා කියන්නේ එයා ලැබෙන දේ සතුටු වෙනවා වගේම ඒ ලැබෙන දේ සත් මේ ලැබෙන දේ උස්සේ එයා ඒ සතුට එයා භුක්ති විඳින එයාගේ මේ තමයි එයා තමන් ඒ සතුටු වෙන්නේ සතුටු වෙලා අන් අය හිලා දකින්නේ අන් අය හිලා දකින්නේ ඒ වගේම තමයි එයා තමන් උසස් කොට සලකලා එහෙම කටයුතු කරන්නේ නෑ ඒ ලැබෙන දියා පරිහරණය කරන්නේ කොහොමද ආදීනව දකිමින් එයා පරිහරණය කරනවා මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි භික්ෂුවක් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඕනි යම්කිසි කෙනෙක් බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඕනි පින් පාංශකූල චීවරෙන් සතුටු වෙන්න බලාගෙනයි පාංශකූල චීවරි පොරවන්න බලාගෙන ඉන්න ඕනි හැබැයි යාට අතිරේක චීවරි ලැබෙන්න පුළුවනි ඒ ඔක්කොම අතිරේක දේවල් එයා එන්න ඕනි පාංශකූල චීවරි පොරවන්න බලාගෙනයි ඉතින් බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටිද්දී ජීවක කෝමාරබච්ච කියන ඒ වෛද්‍යතුමා එතුමන්ට ලැබුණා පජ්ජෝත කියන රජුරුවන්ගෙන් හොඳ වටිනා වස්ත්‍ර යුග්මයක් මේකට කියනවා සීවේයක වස්ත්‍ර යුග්මය කියලා සීවේයක වස්ත්‍ර යුග්මය කියලා මේක බුදු මේ ජීවය කල්පනා කරනවා මේ වටිනා වස්ත්‍ර දෙක පරිහරණය කරන්න සුදුසුම කිනා තමයි බුදුරජාණන් වහන්සේ ජීවක මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ චීවර දෙක වස්ත්‍ර දෙක පූජා කරනවා බුදුරජාණන් වහන්සේ මේ වෙනකන් ගෘහපති වස්ත්‍රය දායක පිරිස් පූජා කරන වස්ත්‍රය පිළි අරන් තිබුණේ නැහැ පාංශිකුල චීවරය තමයි දරලා තිබුණේ ඉතින් ජීවක දැන් මේ වස්ත්‍ර දෙක පූජා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍ර දෙක පිළිගන්නවා පිළිගෙන බුදුරජාණන් වහන්සේ ජීවකට පින් අනුමෝදන් කරලා භික්ෂුන් වහන්සේලා කැඳවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අදපටන් මම ගෘහපති වස්ත්‍රය ගෘහපති චීවරය පිළිගැනීම අනුදැන වදාරනවා අන්න පළවෙනියට බුදුරජාණන් වහන්සේ සිවුරු පූජා කිරීම භික්ෂුන් වහන්සේලාට සිවුරු පිළිගැනීම අනුදැන වදාළේ එතනදී ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නානේ සිවුරු පිළිගන්න දැන් ගිහි කට්ටිය සිවුරු පූජා කරනව කෙලවරක් නැතු ස්වාමීන් වහන්සේලා සිවුරු පිළිගන්නවා දැන් ස්වාමීන් වහන්සේ ළඟ සිවුරු ගොඩායි දැන් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉඳලා බුදුරජාණන් වහන්සේ වඩිනවා විශාලා මහනුවරට විශාලා මහනුවරට වඩිද්දී බුදුරජාණන් වහන්සේ දකින්නවා ස්වාමීන් වහන්සේලා සිවුරු සමහර ස්වාමීන් වහන්සේලාගේ ඔළුවේ සිවුරු පොට්ටනි සමහර ස්වාමීන් වහන්සේලාගේ කරේ සිවුරු පොට්ටනි සමහර ස්වාමීන් වහන්සේලාගේ මේ ලොකු සිවුරු පොට්ටනි එල්ලගෙන දැන් මේ උස්සගෙන යන්නවත් බැරි තරම් සිවුරු පොට්ටනි බැඳගෙන ස්වාමීන් වහන්සේලා වඩිනවා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේක ගැළපෙන්නේ නැහැ මේ ගැළපෙන්නේ නැති දෙයක් ඊටවස බුදුරජාන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර මහවණී කූටාගාර ශාලාවේ ඉඳලා කල්පනා කරනවා මම භික්ෂුන් වහන්සේලාට චීවර ප්‍රමාණයක් පනවන්න ඕනි සීමාවක් පනවන්න ඕනි බුදුරජාන් වහන්සේ හොඳටම සීතල රාත්‍රියක හිම වැටෙන රාත්‍රියක අඳනෙක් විතරක් ඇඳගෙන තිරණි අඳනෙ විතරක් ඇඳගෙන බුදුරජාන් වහන්සේ ඉලිමහණි වැඩි ඉන්නවා රාත්‍රියේ පළමු යාමේ සීතල දැනුන්නේ පළමු යාමේ ඉක්මවා යද්දී බුදුරජාණන් වහන්සේ සීතලයි බුදුරජාණන් වහන්සේ තවත් සිවුරක් පොරවගත්තා ඔන්න සීතල නැති වෙලා ගියා දැන් මධ්‍යම යාමේ ආවා මධ්‍යම යාමේ එද්දී සීතලයි බුදුරජාණන් වහන්සේ තවත් සිවුරක් පොරවගත්තා දැන් සීතල නැහැ ඊට පස්සේ දැන් ඔන්න මධ්‍යම යාමේ ඉක්මවා ගියා දැන් අළුයම් යාමේ ආවා පාන්දර වෙනකොට තවත් සීතලයි ඊට බුදුරජාණන් වහන්සේ තවත් සිවුරක් පුරවා ගත්තා. ඊට බුදුරජාණන් දැන් ඔන්න දැන් එක සිවුර අඳනේ පිටින් විතරයි හිටී. තවත් එක සිවුරක් පුරවා ගත්තා. තවත් සිවුරක් පුරවා ගත්තා. තවත් සිවුරක් පුරවා ගත්තා. ඊට පස්සේ දැන් ඔන්න ඉලි උනා. දැන් සීතල නැහැ. බුදුරජාණන් කල්පනා කළා භික්ෂුන්ට මෙච්චරයි ප්‍රමාණවත් වෙන්නේ. ඊට බුදුරජාණන් වහන්සේ පහෝදා භික්ෂුන් වහන්සේලා කැඳෙව්වා. කැඳවලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි භික්ෂුවට පහසු විහරණය පිණිස පහසුවෙන් ජීවත් වීම පිණිස නිවනට අනුග්‍රහ පිණිස මහණි මම තුන් සිවුර අනුදැන වදාරනවා තුන් සිවුර. ඒතර තුන් සිවුර කියලා කියන්නේ
අඳනේ අර මුලින්ම පොරෝගත්තනේ තව සිවුරක්. ඒකට කියනවා තනිපොට සිවුර කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා අපි උත්තරාසංගේ කියලා. උත්තරාසංගේ. එහෙම නැත්නම් තනිපොට සිවුර. ඊට පස්සේ තවත් අර සිවුරු දෙකක් පොරෝගත්තනේ ඊට පස්සේ. බුදුරණ දේශනා කළේ ඒ සිවුරු දෙක එකට කරන්න. ඒ පොටවල් දෙක එකට කරන්න. එකට කරලා මහන්න. තේරුණනේ? ඒ සිවුරු දෙකම එකට කරලා මහනවා. ඒකට කියනවා සංගල සිවුර කියලා. ඒකට කියනවා සංගල සිවුර කියලා. අන්න බුදුරජාන් වහන්සේ තුන් සිවුර අනුදැන වදාලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට හරි පහසුයි. සමහර ස්වාමීන් වහන්සේලා සමහර ස්වාමීන් වහන්සේලා දැන් ඔන්න මෙහෙම මේ විදිහට බුදුරජාන් වහන්සේ පැනෙව්වට දැන් ওই උපනන්ද ස්වාමීන් වහන්සේ වගේ එහෙමත් නැත්නම් චබ්බග්ගිය ස්වාමීන් වහන්සේලා වගේ ඒ ස්වාමීන් වහන්සේලා මේ තුන් සිවුර ඉක්මවා පරිහරණය කළා. සමහර විට ආවාසින්නකොට එක තුන් සිවුරක්. සමහර විට කොහරි ගමනක් යද්දි ඒ තුන් සිවුර ආවාසෙ තියලා වෙන තුන් සිවුරක් අරන් යනවා. පුරෝගණ යනවා. මේ විදිහට පරිහරණය කරන්න පටන් ගත්තා. බුදුරජාන් වහන්සේ මේක එපා කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ මේක එපා කියලා කිව්වා. ඊට පස්සේ අන්න ස්වාමීන් වහන්සේලා ක්‍රමක්‍රමින් පුරුදුනා තුන් සිවුරෙන් යැපෙන්න. එතන තුන් සිවුරෙන් යැපෙනේ ස්වාමීන් වහන්සේලා අර මේ රාතන් වහන්සේගේ තීර ගාථාවල එහෙම තියෙනවා. තුන් සිවුරෙන් යැපෙන එක මට හරි පහසුයි කියලා. තුන් සිවුරෙන් යැපෙන එක හරි පහසුයි කියලා. ඊට පස්සෙ ඔන්න බුදුරජාණන් වහන්සේ අර විදිහට විශාලා මහනුවර වැඩි ඉඳලා ඊට පස්සේ සැවැත්නුවරට වඩිනවා. සැවැත්නුවරට බුදුරජාන් වහන්සේ වැඩියට පස්සේ දැන් මිගාර මාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත්නුවර. විසාකා සිට දේවිය බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ මගේ මාලිගාවට දානයට වඩිනසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආරාධනාව පිළිගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න පහෝදා උදී දානෙට වඩින්න සූදානම් වෙද්දී වරුසාවක් ආවා. වැස්සක් ආවා. ඊට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි මේ වරුසාව තමයි මං හිතන්නේ මේ බුද්ධාන්තරේ වෙන්නේ නැති මේ වරුසාව තමයි සතර මහා දිවයින් වලට එකවර වහින අවසාන වරුසාව. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ වරුසාව තමයි සියු මහා දිවයින් වලටම එකවර වහින අවසාන වරුසාව. මහණෙනි ඔබ තෙමින්ද කිව්වා මේ වැස්සට. කවුද මේ දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි ඔබ මේ වරුසාවට තෙමින්ද කිව්වා එළියට බැහැලා. ඊට පස්සෙ මේ භික්ෂුන් වහන්සේලා සිවුරු උණල පැත්තකින් තියලා දැන් අර වැස්සට තෙමෙනවා එළියට බැහැලා. දැන් විසාකා සිටි දේවිය දානි පිළියෙල කරලා සේවිකාවකට කිව්වා මේ නැගණිය ඔබ ගිහිල්ලා ආරාමයට ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්න දානි ලෑස්ති වඩින්න කියලා. දැන් අර සේවිකාව ආරාමයට යද්දී දැන් ස්වාමීන් වහන්සේලා වැස්සට තෙමෙනවා සිවුරු උණල පැත්තකින් තියලා නිර්වස්ත්‍රව ඇඟේ සිවුරු නැහැ නිර්වස්ත්‍ර මේ වැස්සට තෙමෙනවා. මේ සේවිකාව කල්පනා කළා ස්වාමීන් වහන්සේලා නැණි ආරාමී. දැන් මේ සේවිකාව ආපහු ගිහිල්ලා කියනවා විසාකා සිටු දෙවියට ආර්යාවනි ස්වාමීන් වහන්සේලා ආරාමී නැහැ ඉන්නවා කිව්වා මේ තීර්ථකයෝ. තිරණි තීර්ථකයෝ ඉන්නවා කියලා. ඔයා යඳුන්නේ නැන්නේ තීර්ථකයෝ ඉන්නවා කිව්වා. විසාකා සිටිදිවි හරි ප්‍රඥාවන්ත හරි බුද්ධිමත්. විසාකා සිටිදිවි කල්පනා කළා එකත් එකටම ස්වාමීන් වහන්සේලා වැස්සට තෙමෙනවා ඇති. සිවුරු ගල්ලා පැත්තකින් තියලා. විසාකා සිටිදිවි කියනවා අර සේවිකාවකට නෑ ඔය ඉන්නේ ස්වාමීන් වහන්සේලා තමයි. ඔබ ආපහු යන්න ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාට කියන්න දානි ලෑස්ති වඩින්න කියලා. දැන් සේවිකාව ආපහු යනවා විහාරයට. ආපහු විහාරයට යදි යනකොට ස්වාමීන් වහන්සේලා අර වැස්සට හොඳටම තෙමිලා ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ මේ කුටිවලට වැඩලා සිවුරු මාරු කරගන්න වෙලා. දැන් එළියේ කවුරුත් නැහැ. අර සේවිකාව ආපහු ගියා. ආපහු ගිහලා විසාකා සිටදීවිට කියනවා ආර්යාවනි ආරාමේ කවුරුත් නැහැ කිව්වා. හිස් කිව්වා ආරාමේ. කවුරුත් නැහැ කිව්වා. විසාකා සිටදීවි දැනගත්ත එකත් එකටම ස්වාමීන් වහන්සේලා සිවුරු මාරු කරනවා ඇති. සිවුරු පුරනවා ඇති. මේ මෝඩ මේ කෙල්ලට මේක තේරුම් ගන්න බෑ. විසාකා සිටදීවි බුද්ධිමත්. ඊට පස්සේ දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලා සිවුරු පුරවගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දැන් දානෙට වෙලාව හරි. අපි බඩිමු.
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් කැටුව ඉර්දීන් අර පූර්වාරාමෙන් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ විසාකා සිට දිවියේගේ මාලිගාවේ දානශාලාවේ පැනූ වාසන වැඩ ඉන්නවා ඉර්දීන් වැඩලා. ඊට පස්සේ විසාකා සිට දිවිය ප්‍රණීතව හදපු ඒ දානි බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට පූජා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා දානේ වැළඳුලා අවසන් වුණාට පස්සේ විසාකා සිට දේවිය බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ භික්ෂුන් වහන්සේලාට නග්න භාවය ගැලපෙන්නේ නැහැ. නග්නව සිටීම ගැලපෙන්නේ නැහැ. ඒක නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම කැමැති භික්ෂුන් වහන්සේලාට වැසි සලුවක් පූජා කරන්න හැම කෙනෙකුටම. ස්වාමීනි භික්ෂුන් වහන්සේට වැසි සලුව අනුදැන වදාරන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිගත්ත භික්ෂුන් වහන්සේලාට වැසිසලුව අනුදැන වදාලා. එදා ඉඳන් තමයි භික්ෂුන් වහන්සේලාට වැසිසලු පූජා කරන්නේ. වැසිසලු පූජා කරන්නේ. ඊට පස්සේ විසාකා සිට දේවිය කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මම දැකලා තියෙනවා අචිරවතී නදී භික්ෂුණීන් වහන්සේලා නිර්වස්ත්‍රව නානවා. මම දැකලා තියෙනවා ස්වාමීනි මේ නදියම අචිරවතී නදියම ගණිකාව ඇවිල්ලා ගණිකාවත් ඒත් එක්කම නානවා. ස්වාමීනි මේ ගණිකාව මේ අර භික්ෂුණීන් වහන්සේලාට විහිළු කරනවා. ඔබ තවම තරුණයි, මේ තරුණ වයසේ ඉන්න ඔබ කාම සම්පත්තුම කරන්න කියලා විහිළු කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට ඒ භික්ෂුණීන් වහන්සේලා බොහෝ ලැජ්ජාවට පත් වෙනවා. ඒක නිසා ස්වාමීනි භික්ෂුණීන් වහන්සේලාටත් නග්න භාවය ගැලපෙන්නේ නැහැ. ස්වාමීනි භික්ෂුණීන් වහන්සේලාට දියසලුවක් අනුදැන වදාරන්න. මම කැමැති භික්ෂුණීන් වහන්සේලාට දියසලු පූජා කරන්න. එනම් මුලින්ම භික්ෂුණීන් වහන්සේලාගේ දියසලුවයි ස්වාමින් වහන්සේලාගේ වැසිසලුවයි පනවා වදාලි එතනදී. ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේලා තව බොහෝ පිරිකර කම්බිලිය ඒ වගේම අඳ මේ පත්කඩ මේ වගේ බොහෝ ඒ පිරිකර ඒ අවස්ථාවලදී පනවා වදාලා භික්ෂුන් වහන්සේලා මේ වලින් සතුටටපත් වුණා. මේ වලින් සෑහීමකටපත් වෙලා භික්ෂුන් වහන්සේලා ආන්නේ බුදුරජාණන් වහන්සේ පණවා වදාළ දී පමණක් ප්‍රයෝජනට ගනිමින් මේ නිවන් මඟ දියුණු කළා. මට මේ කියන්න ඕන උනේ දැන් භික්ෂුන් වහන්සේලා තමන්ට මේ නාන්න රෙදි කෑල්ලක් ගන්න ඕන කියලා දන්නේ නැද්ද කියලා ඔබට හිතේවි. භික්ෂුණීන් වහන්සේලා තමන් පැම්පහසු වෙද්දි නාද්දි රෙදි කෑල්ලක් අඳින්න ඕන කියලා දන්නේ නැද්ද කියලා ඔබට හිතේවි. එච්චරවත් මොඩයක් නැද්ද කියලා ඔබට හිතේවි. නෑ, එහෙම හිතන්න එපා. ඒක තමයි ශාස්ත්‍රු ගෞරවය. ශාස්ත්‍රුන් වහන්සේ නමක් යමක් පණවනකම් භික්ෂුන් වහන්සේලා ඒක කරන්නේ නෑ. ශාස්ත්‍රුන් වහන්සේ නමක් යමක් මේ මහණෙනි මේක කරන්න කියලා පණවනකම් භික්ෂුන් වහන්සේලා ඒක කළේ නෑ. පුදුමයටපත් වී සමහර අවස්ථාවල දැන් මුල් කාලේ භික්ෂු ශාසනේ බුදු ශාසනේ ආරම්භ වෙලා මුල් කාලේ ස්වාමීන් වහන්සේලා වැසිකිළියක් පාවිච්චි කරන්නේ නැහැ. වැසිකිළියක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔන්න ස්වාමීන් වහන්සේ එලිමහනේ ඔහි වැසිකිළි කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේක එනවා. සමහර කට්ටිය ඇවිල්ලා කියනවා, ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා ඔහි එලිමහනේ වැසිකිළි කරනවා. ස්වාමීනි භික්ෂුන් වහන්සේට වැසිකිළියක් පනවනසේක්වා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි වැසිකිළියක් පාවිච්චි කරන්න. එතකම් පාවිච්චි කරේ නැහැ. ඊට පස්සේ දැන් වැසිකිළිය හදා ගන්නවා වටි වට කරලා වහලයක් හදා ගන්නෑ. දැන් වැස්සට තෙමිනවා වැසිකිළිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි වැසිකිළියට වහලයක් නැහැ. බුදුරජාණන් දේශනා කරන වහලයක් හදා ගන්න. දැන් වහලයක් හදා ගන්නවා, දොරක් දා ගන්නෑ. දොරක් නැහැ. ඊට පස්සේ මේ කට්ටිය ඇවිල්ලා කියනවා, ස්වාමීනි දැන් වහලෙකුත් තියෙනවා, වැසිකිළියක් තියෙනවා, වහලෙත් තියෙනවා, දොරක් දාගෙන නැහැ භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි දොරකුත් දාගන්න. මොකද්ද මේකෙන් තේරෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ යමක් පණවනවද එතකම් භික්ෂුන් වහන්සේලා ඒක කරන්නේ නැහැ. එතකම් භික්ෂුන් වහන්සේලා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යමක් පැනෙව්වාද භික්ෂුන් වහන්සේලා ඒක ඉතාමත්ම ගෞරවයෙන් ශාස්ත්‍රු ගෞරවයෙන් පිළි අරගෙන ඒක අනුගමනය කළා. ඕක තමයි ලයිදෙන් සතුටු වීම. බුදුරජාණන් වහන්සේ අර උපසම්පදා ස්වාමීන් වහන්සේලාට දේශනා කරලා තිනවා, මහණෙනි මේ බුද්ධ ශාසනයේ කෙනෙක් පැවිදි විය යුත්තේ පිණ්ඩපාතෙන් යැපෙන්න බලාගෙනයි. පිණ්ඩපාතෙන්
යැපෙන්න බලාගෙන පැවිදි යුත්ති. මහනි යංකිසි කෙනෙකුට මේ අතිරේක දාන ලැබෙන්න පුළුවනි. ඒ ඔක්කොම අතිරේක දේවල්. පින්ඩ පාතින් යැපෙන්න බලාගෙන පැවිදි යුත්ති. බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කළා. භික්ෂුන් වහන්සේලා කොයිතරම් මේක අනුගමනය කළාද කියනවා නම් අර ඔබට මතක ඇති වේරංජා නුවර බුදුරජාන් වහන්සේ වේරංජක බ්‍රාහ්මණයාට ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ ඔබට කියවන්න පුළුවනි මජ්ක්‍ධිම නිකායේ තියෙන වේරංජක සූත්‍රයේ. මේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ වේරංජක කියන බමුණට දේශනා කරාට පස්සේ මේ බමුණා බුදුරජාන් වහන්සේ කිරි පැහැදුනා. බුද්ධ ශාසනය කිරි පැහැදුනා. ඊට පස්සේ වේරංජක බ්‍රාහ්මණයා ආරාධනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් මේ වේරංජා නුවර වස්සමාදන් වෙනසේක්වා. වස්සසන්ද කියලා ආරාධනා කළා. ඊට බුදුරජාන් වහන්සේ පිළිගත්තා. දැන් ඔන්න වේරංජා නුවර වස් වැසුවා. හැබැයි වේරංජ බ්‍රාහ්මණයාට බුදුරජාන් වහන්සේ උපස්ථාන කරන්න අමතක වුණා. දැන් උපස්ථාන කරන්නේ නැහැ. උපස්ථාන කරන්න කවුරුත් නැහැ. මේ වේරංජ නුවරට මේ ප්‍රදේශයට මහා දුර්භික්ෂයක් ආවා. දැන් භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා දානි හම් වෙන්නේ. මේ වෙනකොට උත්තරාපතේ ඉඳලා දක්ෂිණාපතේට යන්න වෙළෙන්දු කණ්ඩායමක් ලැහිටි අස්ස යෝ 500ක් එක්ක. දැන් භික්ෂුන් වහන්සේලා දැන් දානි හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? භික්ෂුන් වහන්සේලා යනවා අස්ස වෙළෙන්දු ළඟට. ඒ වෙළෙන්දු මොකද කරන්නේ? අර අස්සයන්ට කන්න තියෙන කෑම යවහල් මිට මිට භික්ෂුන් වහන්සේලාගේ පාත්‍රයට පූජා කරනවා. භික්ෂුන් වහන්සේලා මේ යවහල් ගිනල්ලා වංගිඩී දාලා කොටලා වතුර ඉහෙලා තලපයක් වාගේ හදාගෙන අරක වළඳනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ යවහල් ටිකක් ගලට දාලා වෙලා තවත් ගලකින් මේක හොඳට අඹරලා වතුර ටිකක් දාලා තලපයක් හදලා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. මෙහෙම යපුණා. එක ස්වාමීන් වහන්සේ නමක්වත් පණිවිඩකාරයෙක් යැව්වේ නෑ. වීරංජ බ්‍රාහ්මණයට පොඩ්ඩක් මතක් කරන්න මේ වස්සොල්ට ආරාධනා කරලා තියෙනවා නේද? අමතක් වෙලා දන්නේ කියලා පණිවිඩයක් යැව්වේ නෑ. එක ස්වාමීන් වහන්සේ නමක්වත් වීරංජ බ්‍රාහ්මණය හම්බ වෙන්න ගිහිල්ලා කිව්වේ නෑ බමුණ අමතක් වුණාද මේ වස්සොල්ට ආරාධනා කළා කියලා. එහෙම දෙයක් නෑ. ස්වාමීන් වහන්සේලා කවුරුත් පණිවිඩයක් යැව්වේ නෑ. භාග්‍යතුන් වහන්සේත් වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේත් මේව වළඳන්නේ. ඒක නිසා මේව භාග්‍යතුන් වහන්සේට වළඳන එක හොඳ නෑ නේද? සුදුසු නෑ නේද? මේ කටුක ආහාරය. ඒක නිසා කොහෙන් හරි අපි ගිහිල්ලා දාණටියක් හොයාගෙන එමු කියලා එහෙම දෙයක් කල්පනා කළේ නෑ. මේක තමයි ලයිදීන් සතුටු වීම කියලා කියන්නේ. ඊට පස්සේ මොගලම් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගිට කියා හිටින ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා බොහොම අමාරුවෙන් ජැපෙන්නේ. ස්වාමීනි මේ පොළොවේ අභ්‍යන්තරයේ තියෙන රස කොටස් තාමත් ස්වාමීනි මට පුළුවනි මේ පොළොව අනිත් පැත්ත පෙරලන්න. ඉර්ධියෙන් මට පුළුවනි මේ පොළොව අනිත් පැත්ත පෙරලන්න. එතකොට භික්ෂුන් වහන්සේලා මේ රස පොළොව ආහාරයට ගනීවි. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන එතකොට මේ පෘථිවියේ ඉන්න ජීවීන්ට ඔබ මොකද කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පුළුවනි ඉර්ධියෙන් මගේ එක අල්ලකට මේ වගේ පෘථිවියක් මවන්න. මවලා කාටවත් නොදැනෙන්න කිසි කෙනෙකුට නොදැනෙන්න මට පුළුවනි මේ පෘථිවියේ ඉන්න සියලු සතුන් අර මම මවපු පෘථිවියට මාරු කරන්න. ඊට පස්සේ මේ පෘථිවිය අනිත් පැත්ත හරවන්න පුළුවනි ස්වාමීනි. ඊට පස්සේ ආපහු මේ පෘථිවියට ඒ සත්ත්වය ගන්න පුළුවනි කාටවත් නොදැනෙන්න. එතකොට මේ රස පොළව භික්ෂුන් වහන්සේලා මේ අනුභව කරાવી. මොග්ගල්ලාන ඕන්නේ නැහැ. මොග්ගල්ලාන උවමනා නැහැ. මොග්ගල්ලාන මේ පෘථිවිය මේ පොළව අනිත් පැත්තට පෙරලන්න ඔබට සිතක් පහළ නොවේවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ලද දින් සතුට වෙලා ඉන්න කියලා. ලැබෙන දින් සතුට වෙලා ඉන්න කියලා. ඊට පස්සේ මොගලම් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි එහෙනම් භික්ෂුන් වහන්සේලා සීළු දෙනා උතුරු කුරු දිවයිනට පිණ්ඩපාතේ වැඩියට කමක් නැද්ද? මොග්ගල්ලාන ඕන්නේ. මොග්ගල්ලාන ඌමනා නැහැ. උතුරු කුරු දිවයිනට භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාතේ වඩින්න සිතක් පහළ නොවේවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඊට පස්සේ මේ වස්තු මාසී මේ යවහල් වලින් යැපුණා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාත් යවහල් වලින් යැපුණා. දැන් ඔන්න වස්තු මාසී අවසන් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය තථාගතයන් වහන්සේලා
යම් කෙනෙක් තමන්ට වස් ආරාධනා කළාද වස් අවසානයේදී එයාට නොකියා යන්නේ නැහැ. ඒක නිසා ආනන්දිය අපි යමු වේරංජ බ්‍රාහ්මණය යමුණ ගහන්න. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වේරංජ බ්‍රාහ්මණයගේ මාලිගාවට ඒ සිටුවරෙක් මාලිගාවට වැඩියා. මාලිගාවට වැඩලා බුදුරජාණන් වහන්සේ කියා හිටිනවා, බමුණ ඔබගේ ආරාධනාව පරිදි අපි වස් සමාදන් වුණා. බමුණ අපි දැන් චාරිකාවේ වඩින්නයි සූදානම් වෙන්නේ. වේරංජ බ්‍රාහ්මණය කියනවා ඇත්ත. ස්වාමීනි ඇත්ත. මම නී ආරාධනා කළා නේන්නම් වස්වසන්න කියලා. හැබැයි ස්වාමීනි මට උපස්ථාන කරන්න බැරි වුණේ නැතුණන් නෙවෙයි. දන් දෙන්න දේවල් නැතුණන් නෙවෙයි. අනේ මට අමතක් වුණානේ. කොහෙද මේ ගිහි ජීවිතේ ගත කරන අපිට නොඑක් වැඩ කටයුතුනේ. ඒක නිසා මට ඒක අමතක් වුණා. බුදුරජාණන් වහන්සේට වේරංජ බ්‍රාහ්මණයා කියන ස්වාමීනි හෙට දවසේ අපි නිවසේ දානෙට වඩිනසීක්වා. කිසි කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. ඊට පස්සේ පහෝදා වන්න වේරංජ බ්‍රාහ්මණයාගේ නිවසට දානෙට වැඩලා දානේ වළඳලා බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස දැන් පිටත් වෙලා වැඩියා. දැන් මෙහෙම පිළිවිලින් පිළිවිලින් වැඩලා බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ භික්ෂුන් වහන්සේලා වඩිනවා පිළිවිලින් තව නගර පාස් කරන ගිහිල්ලා සැවැත් නුවරට. සැවැත් නුවරට වැඩියට පස්සේ සැවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටිනවා. දැන් සැවැත් නුවර උපාසකවරු 500ක් බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් උපස්ථාන කරන්න ජේතවනාරාමේ අවට නැවතුණා. හොඳ ධනවත් සිටුවරු වගේ උපාසකවරු 500ක්. දැන් මේ 500 නැවතිලා බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා, දම් පෙන් දෙනවා. ප්‍රණීතව දම් පෙන් දෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් දෙන දානේ ප්‍රණීතව දෙන දානේ ඉතුරු වෙනවනේ. ඒ දානේ ඉතුරු කොටස අර උපාසකවරු කනවා. ඊට පස්සේ දැන් ඒ උපාසකවරුත් කාලා තවත් ඉතුරු වෙනවනේ ඉඳුල් වගේ දේවල්. ඒ ටික අර උපාසකවරුන්ට උදව්වට හිටියන්නේ වැඩකාරියෝ, ඒ වැඩකාරියන්ට දෙනවා. දැන් මේ වැඩකාරියෝ අර ඉඳුල් ටික කාලා මත් වෙලා, වැඩකාරියෝ ටික ඉඳුල් ටික කාලා මත් වෙලා දැන් ගඟට ගිහිල්ලා හොඳට නාලා කෑ ගහලා නටලා ඇවිල්ලා ජේතවනෙත් නටනවා. දැන් මොනවද මොනව වෙලාද? අර ඉඳුල් ටික කාලා මත් වෙලා භික්ෂුන් වහන්සේලා කතා වෙනවා. මේක මේ හරි පුදුමයි කියනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අර වේරංජාවේ ඉතා දුෂ්කර දානයක් ලැබිච්ච වෙලාවෙත් ඒකින් කම්පා වුණේ නැහැ. දැන් මේ සවැත්තුරුට ඇවිල්ලා ඉතා ප්‍රණීත ලෙස දානයක් ලැබෙද්දිත් ඒකින් උදන් වෙන්නෙත් නැහැ. සමසිතින් මේ දාන දෙකම සමසිතින් භික්ෂුන් වහන්සේලා වළඳනවා. මේ ඉඳුල් කන මේ වැඩකාරියෝ ටික මේ ඉඳුල් ටික කාලා මත් වෙලා දඟලනවා. බුදුරජාණන් වහන්සේ මේක ආරංචි කියා. බුදුරජාණන් දේශනා කළා, මහණෙනි ඕක කොහොම තමයි කිව්වා. ඕක කොහොම තමයි කියලා බුදුරජාණන් වහන්සේ වාලෝදක ජාතකයේ දේශනා කළා. මෙතන දිහාලා නැති වෙති ඔබ. බුදුරජාණන් දේශනා කරනවා, මහණෙනි අතීතෙත් ওই පිරිස ඔහොමමයි. අතීතේ හිටියා රජ කෙනෙක්, මේ රජ්ජුරුව යුද්ධයක් කළා. ඊයේ යුද්ධයේ ජයග්‍රහණය කළ රජ්ජුරුව ආපෝ තමන්ගේ නුවරට ආවට පස්සේ රජ්ජුරු හරි සතුටුයි රජ්ජුරුන්ට. ඊට පස්සේ රජ්ජුරු මොකද කරන්නේ? ඇමතිවරුන්ට කතා කරලා කියනවා, ඇමතිවරුනි මේ යුද්ධයට ගියපු අස්සයන්ට හොඳම වර්ගයේ ප්‍රණීත මිදි හොඳට මිරිකලා මිදි යුෂ පානය කරන්න දෙන්න කිව්ව මේ අස්සයන්ට කළගුණ සැලකීමක් විදියට. ඊට පස්සේ දැන් ඔන්න මිදි ගොඩාක් මිරිකලා අර අස්සයන්ට බොන්න දුන්නා. දැන් අස්සය මිදි ටික මිදි වතුර බොනෝ. දැන් අර මිදි මිරිකලා ඉතුරු රොඩු ටික තියෙනවනේ. දැන් ඇමතිවරු අහනවා රජ්ජුරුවන්ගෙන්, රජතුමනි මේ රොඩු වලට මොකද කරන්නේ? රජ්ජුරුව කියනවා, ඇමතිවරු එහෙනම් ওই රොඩු ටික වතුර දිය කරන්න කිව්වා අපව. වතුර දිය කරලා අර මේ යුද්ධෙට බඩු ඔසගෙන ගියපු කොටලුව ඉන්නේ, ওই කොටලුවන්ට දෙන්න කිව්වා. ඒ මේ රොඩු ටික දිය කරලා දැන් කොටලුවන්ට අර රොඩු ටික දිය කරලා දුන්නා. කොටලුව මොකද කරන්නේ? මේ රොඩු ටික බීලා නටනවා, තැන් උඩ පනින්නවා, කෑ ගහනවා. දැන් එකම කලකෝලාහලයයි. ඊට පස්සේ මෙතන හිටිය බෝසතාණන් වහන්සේ ප්‍රධාන පුරෝහිතයා වෙලා බෝසතාණන් වහන්සේ මීලාව කියනවා, මේ
ඉතා උසස් කුලේ ඉපදුණු මේ අජානී අස්යන්ට අර මිදියුස පානීය කරා කියලා එයට අමුතු සතුටක් නැහැ. මේ පහත් කුලේ ඉපදුණු මේ කොටලුවන්ට අර මිදි රොඩු ටික බීලා මේ රොඩු ටික පානීය කරලා එයට දරා ගන්න බෑ කිව්වා. එක දරා ගන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, එදා ඔය කොටලුවේ වෙලා හිටියේ ඔය ඉඳුල් කන ඔය සේවකයෝ ටිකයි. මහණී ඕකම තමයි කිව්වා, මේ බුද්ධ ශාසනයේ ඒ ආර්ය වූ ශාසනයේ යම් කෙනෙක් ඉපදුනාද මහණෙනි, ඒ කෙනාට ප්‍රණීත දෙයක් ලැබුණා. ඊට පස්සේ කටුක දෙයක්, රළු දෙයක් ලැබුණත් මහණෙනි සමසිතින් ඒක පරිහරණය කරන්න පුළුවන් කිව්වා මේ ආර්ය ජාතිය ඉපදුන කෙනාට. මහණෙනි අර ආර්ය ජාතිය ඉපදුච්චි නැති අර සේවකයෝ ටිකට අර මේ ඉඳුල්ටිය කාලා එයාට ඒක දරා ගන්න බෑ කිව්වා. එහෙනම් ලදදීන් සතුටු වීම කියලා කියන්නේ හරි පුදුම දෙයක්. එහෙනම් මේක පැවිදි වුණු භික්ෂුන් වහන්සේලාටත් ගිහි ජීවිතය ගත කරන ඔබටත් එකසීම වැදගත් තමන්ගේ ජීවිතවලට. එකසීම වැදගත්. ඉතින් බුදුරජාණන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් හැදුනා. ඒ කියන්නේ බඩේ අමාරුවක් හැදුනා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේට මීට පෙරත් මේ බඩේ අමාරු හැදිච්චාම බුදුරජාණන් වහන්සේ වළඳන්නේ මුං ඇටයි තලයි සහලුයි එකට එකතු කරලා කැඳක් හදලා. මම බුදුරජාණන් වහන්සේට මේ කැඳ හදා දෙන්න ඕනි කියලා දායකයන්ට කිව්වා. මේ භාග්‍යතුන් වහන්සේට මේ විදිහට උදරාබාධයක් තියෙනවා, ඒක නිසා මේ ඖෂධ සුදුසුයි, කැමති කට්ටිය ගෙනත් දෙන්න කිව්වා. දැන් ගොඩාක් හම්බ වුණා. හම්බ වෙනකන් දැන් ආරාමේ අරව ගොඩයි. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාමයේ ඇතුළෙම අර කැඳ හදලා බුදුරජාන් වහන්සේ ළඟට අරන් ගිහිල්ලා පිළිගැන්නුවා. බුදුරජාන් වහන්සේ අහනවා, ආනන්දේ කොහෙන්ද මේ කැඳ? දැන් සිද්ධිය ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා. බුදුරජාණන් දේශනා කරනවා, ආනන්දේ ගැළපෙන්නේ නැහැ. ආනන්දියෝක ගැළපෙන්නේ නැහැ. ආනන්දේ මේ ආරාමයේ ඇතුළේ රැස් කරගෙන ආරාමයේ ඇතුළේ හදලා භික්ෂුන් මහ හදලා මේ වළඳන දානි ගැළපෙන්නේ නැහැ. ඕක මේ භික්ෂුන් මහසලාට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සෙ ඔන්න මේ දැන් මේ ගැළපෙන්නේ නැහැ කිව්වනේ. ඊට පස්සෙ මොකද කරන්නේ? දැන් දුර්භික්ෂ කාලයක් ආවා. දුර්භික්ෂ කාලයක් එනකොට දැන් මිනිස්සු ගෙනල්ලා වෙලා ධාන්‍ය වර්ග පූජා කරනවා ස්වාමීන් වහන්සේලාට. ස්වාමීන් වහන්සේලා මේවා පිළිගන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ කිව්වනේ මේක එපා කියලා. දැන් ස්වාමීන් වහන්සේ පිළිගන්නේ නැහැ. ඊට පස්සේ කරගන්න ආරාමෙන් පිට කරත්තවල මේ ධාන්‍ය ගොඩ කරනවා. ඊට පස්සෙ ඔන්න වැස්සට තෙමිනවා. ඊට පස්සේ සමහර සත්තු කනවා. ඊට පස්සේ දැන් ඔන්න ටික දවසක් යද්දී මිනිස්සු ඇවිල්ලා කියන්න පටන් ගත්තා. ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියන්න පටන් ගත්තා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පූජා කරන දේව පිට තියෙන්නේ ඒවා විනාශ වෙලා යනවා. බුදුරජාණන් දේශනා කළා, මහණෙනි එහෙනම් ඇතුළට ගන්න කිව්වා. ඇතුළට ගන්න කිව්වා. දැන් ඔන්න ඇතුළේ අරව තැම්පත් කරනවා. ඇතුළේ තැම්පත් කරලා එළියේ මිනිස්සු හදලා ඉවරලා ස්වාමීනාහට පූජා කරනවා. ස්වාමීනාහසල අරව වළඳනවා. දැන් ඇතුළේ තැම්පත් කරලා තියලා හදන්නේ කොහෙද? ආරාමේ එළියේ. එළියේ හදලා මිනිස්සු ගෙනල්ලා පූජා කරනවා. දැන් මේ ස්වාමීනාහ වළඳනවා. හැබැයි දැන් දුර්භික්ෂ කාලයක්නේ. ආරාමයේ ඇතුළේවර තැම්පත් කරලා එළියේ හදද්දී ඉඳුළු කන මිනිස්සු හින්ගන්නෝ ඇවිල්ලා අර ඔක්කොම ටික කාල යනවා සමහර දවස්වලට. ස්වාමීනාහලට නෑ. ස්වාමීනාහල බඩගින්නේ. දැන් මේක බුදුරජාණන් වහන්සේ ළඟට එනවා මේ පැමිණිල්ල. බුදුරජාණන් ආදේශනා කරන මහණෙනි, එහෙනම් ඇතුළේ තැම්පත් කරලා ඇතුළේ හදන්න කමක් නෑ කිව්වා. ඇතුළේ හදන්න කමක් නෑ කිව්වා. දැන් ඔන්න ඇතුළට ඇවිල්ලා මිනිස්සු ආරාමයේ ඇතුළෙම දානි හදලා පූජා කරනවා. දැන් ස්වාමීන් වහන්සේලා මේවා වළඳනවා. ඊට පස්සේ ටිකක් කල් යද්දී දැන් අර ස්වාමීන් වහන්සේලාට සමහරට දාන්නේ නෑ. දානි හදන්න එනවා බඩගින්නේ ඉවස ගන්න බැරි කට්ටිය දානි හදන්න ඇවිල්ලා ස්වාමීන් වහන්සේට නැතුව කාලය යනවා. ඇතු බාරාම ඇතුළෙම දැන් ස්වාමිනාහට දාන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ පැමිණිල්ලත් ආවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන මහණෙනි, එහෙනම් ස්වාමින්වහන්සේලාම හදාගෙන වළඳවුවට කමක් නැහැ. ඇතුළෙම තැම්පත් කරගෙන ඇතුළෙම හදලා ස්වාමින්වහන්සේලාම හදලා
වළඳන්නේ කමක් නෑ කිව්වා. දැන් ස්වාමීන් වහන්සේලා මේ විදිහට යපෙනවා. ටික කාලයක් ගියා. ටික කාලයක් ගියාට පස්සේ දැන් ඔන්න දුරුභික්ෂය අවසන් වෙලා සෑහෙන කාලයක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නවා. භාවනාවෙන් වැඩ ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේට මතක් වෙනවා, මම දුරුභික්ෂ කාලේ භික්ෂුන් වහන්සේලාට පැනෙව්වා, කිව්වා අර ඇතුලේ තැම්පත් කරගෙන ඇතුලේම ස්වාමීන් වහන්සේලාටින් හදලා වැළඳුවට කමක් නැහැ කියලා. තවමත් මේක භික්ෂුන් වහන්සේලා කරනවා දන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සිතිවිල්ලක් එනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේටින් අහනවා, ආනන්ද අර දුරුභික්ෂ කාලේ මම අර කියපු දේ අර ආරාමයේ ඇතුළෙම තැම්පත් කරගෙන ආරාමයේ ඇතුළෙම ස්වාමීන් වහන්සේලා හදලා දානෙ වැළඳුවාට කමක් නැහැ කියපු දේ තවමත් භික්ෂුන් වහන්සේලා කරනවද? ස්වාමීනි කරනවා කිව්වා. ආනන්දේ ගැළපෙන්නේ නැහැ. ආනන්දේ අද ඉඳලා ආරාමයේ ඇතුළේ තැම්පත් කරගෙන ආරාමයේ ඇතුළෙම භික්ෂුන් වහන්සේලා දානි හදලා භික්ෂුන් වහන්සේලා වැළඳීම මහණිය අද ඉඳලා තහනම්. ගැළපෙන්නේ නැහැ කිව්වා. දැන් ඔන්න තවත් කාලයක් ගියා. තවත් කාලයක් යනකොට ආයමත් දුර්භික්ෂ කාලයක් ආවා. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න පූජා කරන්න ඒවා ආපහු එළි ආරාමෙන් එළි. දැන් ඔන්න ටිකක් දවස් යද්දී බුදුරජාණන් වහන්සේ දැන් එළියේ තියෙන ඒවා විනාශ වෙලා යනවා. අර ආරාමෙන් එළියේ තිය තැම්පත් කරන ඒවා විනාශ වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කළා, මහණෙනි එහෙනම් ආරාමයේ ඇතුලේ පැත්තක ඈත කෙළවරක කැපකුටියක් කියලා සම්මත කරගන්න. කැපකුටියක් කියලා සම්මත කරගන්න. මහණියේ කැපකුටියේ ලැබෙන දේවල් තැම්පත් කරලා මේ වැළඳුවාට කමක් නැහැ. ඉතින් මේ විදිහට දැන් මේ දාන සම්බන්ධයෙන් මේ විදිහේ විනය නීති ගොඩාක් ඇවිල්ලා ඇයි මෙහෙම ආවේ? බුදුරජාණන් වහන්සේට ඕන වුණා භික්ෂුන් වහන්සේලා ලද දෙයින් යම් කටුක දෙයක් ලැබෙන්නේ, ප්‍රණීත දෙයක් ලැබෙන්නේ, ඒකින් සතුටු වෙනවා දකින්න බුදුරජාණන් වහන්සේට ඕන වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත් නුවරට වඩිනවා. මේ කිඹුල්ලත් නුවර පැවිදි වෙලා හිටියා වයසට ගිහිල්ලා පැවිදුණු කරණවැමියෙක්. කරණවැමියෙක් කියන්නේ කොණ්ඩෙ කපන කෙනෙක්නේ. කොණ්ඩෙ කපන කෙනෙක් පැවිදි හැට මෙයා වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත් නුවරට වඩිනවා කියලා ආරංචි වුණාට පස්සේ අර කරණවැමි ස්වාමීන් වහන්සේගේ පුතාලා දෙන්නෙක් හිටියා. මේ පුතාලා දෙන්නාට අර කරණවැමි ස්වාමීන් වහන්සේ, ඒ කරණවැමියෙක් වෙලා ඉඳලා පැවිදි වුණේ ස්වාමීන් වහන්සේ කියනවා, දරුවනි බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා කිඹුල්ලත් නුවරට වඩිනවා. බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් කැඳ දානයක් දී ගන්න ඔබට පුළුවනි. ඔබ මොකද කරන්නේ? ඔබ හොඳ භාජනයක්, ලොකු භාජනයක් ගන්න, කොණ්ඩෙ කපන ඒ උපකරණ ටිකක් ගන්න, ගියක් ගාන ගිහිල්ලා ඔබ කට්ටියට කියන්න බුදුරජාණන් වහන්සේත් භික්ෂුන් වහන්සේලාටත් කැඳ දානයක් දෙන්න අපි මේ උමනා කරන දේවල් එකතු කරනවා, කැමැති කට්ටිය කොණ්ඩෙ කපාගෙන අපිට අර දානෙට ඕන කරනවා දේවල් දෙන්න කියලා. දැන් ඔන්නේ කොණ්ඩෙ කපන්න පෙල්ල හැදිලා. කොණ්ඩෙ කපන්න පෙල්ල හැදිලා. දැන් සාල පිරිසක් කොණ්ඩෙ කපනවා දැන් අර කට්ටියට කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? දැන් ඔන්න කොණ්ඩෙ කපලයි වෙලා දැන් මේ ගොඩාක් හම්බ වුණා. ගොඩාක් හම්බ වුණා මේ හාල්, පොල් වගේ දේවල්, කැඳට ඕන කරන දේවල් හම්බ වුණා. දැන් ඊට පස්සේ මොකද කියන්නේ? පහෝදා කැඳක් හැදුවා. කැඳක් හදලා දැන් අර කරණවැමි එක් වෙලා ඉඳලා පැවිදිචි ස්වාමීන් වහන්සේ ඉන්නන වයසක ස්වාමීන් වහන්සේ කැඳ බාජිනෙත් ඇරගෙන කැඳ කෝප්පෙත් ඇරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කළා කැඳ කූප්පේ. බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව කොහෙන්ද මේක? ඊට පස්සේ කිව්වා, ස්වාමීනි මේ විදිහටයි මේක ලබාගත්තේ කියලා කිව්වා. බුදුරජාණන් දේශනා කරනවා, අනනුච්ච වියං මෝග පුරිස හිස් පුරුෂයෝ ඕක ගැළපෙන්නේ නැහැ. හිස් පුරුෂයෝක ගැළපෙන්නේ නැහැ. අනනුලෝමිකං ඕක කැප දෙයක් නෙවෙයි, සුදුසු දෙයක් නොවේ. ඒක නිසා හිස් පුරුෂියෝ අස්සමනකම් ඕක ශ්‍රමණයන්ට අයිති දෙයක් නෙවෙයි. මොකද්ද බුදුරජාණන් වහන්සේ මේකෙන් කියන්න දේශනා මේ ඉස්මතු කරන්න උත්සාහ කළේ? ලදදීන් සතුටු වෙන්න කියන එකයි. භික්ෂුන් වහන්සේලාට දාන වෙනුවෙන්වත් භික්ෂුන් වහන්සේලාට එහෙම නොගැලපෙන දේවල් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ.
ඒක නිසා භික්ෂුන් වහන්සේලා විදිහට අපි ලැබෙන චීවරින් සතුට වෙන්න ඕනි. ලැබෙන පිණ්ඩපාතෙන් සතුට වෙන්න ඕනි. ලැබෙන තමන්ට ලැබෙන කුටියෙන් සේනාසනෙන් සතුට වෙන්න ඕනි. තමන්ට ලැබෙන යම් බේත්තේ තියනවද බුදුරජාණන් දේශනා කළා. අර නිස දේශනා කරද්දී බුදුරජාණන් දේශනා කරනවා භික්ෂුන් වහන්සේ නමක් පැවිදිවිය යුත්තේ පූතිමුත්ත බේසජ්ජින් ගැපෙන්න බලාගෙනයි. හැබැයි නොඑක් ගිලම් පස ලැබෙන්න පුළුවනි. නමුත් පූතිමුත්ත බේසජ්ජින් ගැපෙන්න බලාගෙන තමයි භික්ෂුන් වහන්සේ නම් මේ පැවිදිවිය යුත්තේ. ඒක නිසා ලැබෙන ගිලම් පසකින් සතුටු වෙන්න බලාගෙනයි භික්ෂුන් වහන්සේ නමක් පැවිදිවිය යුත්තේ. ඒක නිසා පින්වත්නි පැවිදි වූ භික්ෂුන් වහන්සේලාටත් ගිහි ඔබටත් ඉතාමත්ම තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න, ගුණධර්ම දියුණු කරගන්න, නිවන් මාර්ගයක් දියුණු කරගන්න අත්‍යවශ්‍ය වූ දෙයක් තමයි මොකද්ද? සන්තුට්ටි ගුණය. අර ඔබ අහලා ඇතිනි මහා මන්දාතු කියලා මේ රජ කෙනෙක් හිටියා. මහා මන්දාතු රජුරෝ සම්පූර්ණ පෘථිවියම තමන්ගේ පාලනයට ගත්තා. මන්දාතු රජුරෝ කල්පනා කරන මේ පෘථිවියටත් වඩා සැප සම්පත් තියෙන ලෝක තියෙනවද? මේ ආරංචි වුණා දිවි ලෝකෙ මීට වඩා සැප තියෙනවා කියලා. මහා මන්දාතු රජුරෝ සේනාව පිරිවරාගෙන දිවි ලෝකිය ආක්‍රමණය කළා. හරි පුදුමයි. දිවි ලෝකිය ආක්‍රමණය කළා. චාතුම් මහා රාජගේ දිවි ලෝකිය ආක්‍රමණය කරලා මහා මන්දාතු රජුරෝ චාතුම් මහා රාජගේ දිවි ලෝකිය අල්ලගත්තා. දැන් ඊළඟට රජුරෝ කවුද? මන්දාතු රජුරෝ. ඊට පස්සේ කල්පනා කළා මේ චාතුම් මහා රාජගේ දිවි ලෝකෙටත් වඩා සැප සම්පත් තියෙන ලෝකයක් තියෙනවද? ආරංචි වුණා තෞතිසා දිවී ලෝකී මීට වඩා සැප සම්පත් තියෙනවා. ඊට පස්සේ තෞතිසා දිවී ලෝකී ආක්‍රමණය කළා. තෞතිසා දිවී ලෝකෙන් භාගයක් අල්ලගත්තා. භාගයක් අල්ලගෙන තෞතිසා දිවී ලෝකෙන් භාගිකුයි චාතුම් මහරාජිකේ දිවී ලෝකයේ සම්පූර්ණයෙන්මයි මේ මනුස්ස ලෝකේ සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ කවුද? මහා මන්දාතු රජුරෝ. කාලයක් මේ විදිහට සැප සම්පත් විඳිද්දී මේ මහා මන්දාතු රජුරෝට කල්පනා වෙනවා, "ශිෂ්, මට මේ තෞතිසා දිවී ලෝකේ ඉතුරු කොටසත් අල්ල ගන්න නැත්තම්." දැන් අරතරන් සැප සම්පත් විඳින මන්දාතු රජුරන්ට හිතෙනවා මේ තෞතිසා දිවී ලෝකේ ඉතුරු කොටසත් මට සක්‍රිය මරලයි වෙලා මේ ඉතුරු කොටසත් අල්ල ගන්න නැත්තම්. මේම හිතන්න අර මන්දාතු රජුරන්ගේ ඉසුර පිරිහිලා ගියා. ආපහු මනුසුලෝකේ පහළ වුණා. මනුසුලෝකේ පහළලා දැන් ඔන්න ජීවිතේ අවසාන කාලේ ඇමතිතුමා අහනවා මේ රජතුමනි, ඔබට අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට මෙන්න මෙහිම ඔබ මතක තියාගන්න කිව්වා. මහා මන්දාතු කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුරෝ මනුසුලෝකේ පාලනය කළා. චාතුම් මහා රාජිකේ දිවී ලෝකෙත් පාලනය කළා. ඊට පස්සේ තෞස්තා දිවී ලෝකේ භාගෙකුත් පාලනය කළා. මහා සැප සම්පත් විඳින ඉඳලා සතුටු වෙන්න බැරුව තවමත් ආශාවන් යුක්තවම ලදදී ඒකෙන් ලැබිච්ච දින් සතුටු වෙන්න බැරුව මැරිලා ගියා කියලා මතක තියාගන්න කිව්වා. ඒක නිසා පින්වත්නි අපිට බොහෝ දේවල් තියෙනවා. බොහෝ දේවල් අපිට තියෙනවා. ඒ නමුත් අපි දුප්පත්. දුප්පත් කියන්නේ මොකද්ද? දුප්පත් කියලා කියන්නේ ඉෂ්ට කරගන්න බැරි ආසා තියෙනවා කියන එකයි. දුප්පත් කියලා කියන්නේ ඉෂ්ට කරගන්න බැරි ආසා තියෙනවා කියන එකයි. කෝටිපති යම්කිසි කෙනෙකුට කෝටිපතියෙක් වෙන්න පුළුවනි. එයාට තවත් ඉෂ්ට කරගන්න බැරි ආසාවක් තියෙනවා නම් එයා දුප්පත්. කෝටිපතියෙකුට වුණත් තවත් ඉෂ්ට කරගන්න බැරි ආසාවක් තියෙනවා නම් එයා දුප්පත්. ඒක නිසා එදා වේල හොයාගන්න බැලමෙහෙරකම් කරලා එදා වේල හොයාගන්න කෙනෙක් ඉන්න පුළුවනි. තමන්ට ලැබෙන දේන් කාලා බීලා සතුටින් එයා පොසත්. ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ නිවන් මගක් අනුගමනය කරන ඔබ තමන්ගේ ජීවිතයේ එදිනෙදා තමන්ගේ ජීවිතයේ ගුණධර්ම දිනු කරගන්න වෙහස මහන්සි වෙන ඔබ, ඔබේ ජීවිතයේ නිරන්තරයෙන් ඔබ හැරිලා බලන්න මට පුළුවන්ද ලැබෙන දෙන් සතුටු වෙලා සතුටින් යුක්තව එදිනෙදා ජීවිතය ගත කරමින් මේ නිවන් මග දිනු කරගන්න කියලා. ඒක නිසා මේ පින්වත් සිළු දෙනා මේ කරණීමේ සූත්‍රයේ තියෙන ඉතා වටිනා සුවිශේෂී ගුණයක් වන මේ සන්තුට්ටි ගුණය, ඒ සන්තුට්ටි ගුණය ගැන සිත පහදවා ගන්න, ඒක නිසා තමන්ගේ ජීවිතය ඇති කරගන්න ලද දේන් සතුටු වීමේ ගුණය මේ පින්වත් සියලු දෙනාට ඒ ලැබෙන දේන් සතුටු වෙලා හැම දිනාටම පින් දහම් රැස් කරගෙන, කුසල් දහම් රැස් කරගෙන, ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු.
සාදු සාදු. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ BYG රත්නසේකර මහත්මයා සහ එම මහත්මිය සහ දරු පිරිස විසින්. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පරලෝ සැපත් රත්නසේකර මහත්මයාගේ මෑණියන්ටද පියාණන්ටද එම මහත්මිය නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ටද පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ටද පැමිණ සිටින සියලු දෙනා නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ටද ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරන රත්නසේකර මහත්මයා, චිත්‍රා රත්නසේකර මහත්මිය, පසිඳු පුතා, දමිතු පුතා, සෙව්වන්දී දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටද, ධර්ම දේශනාවට උපකාර කළ සියලු දෙනාටද, සහභාගී වූ සියලු දෙනාටද අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය සැලසිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා සීලූම දෙනාටත්, අනගාරිකා මෑණියන් වහන්සේලාටත්, ඒ වගේම පැවිදි අපේක්ෂක අනගාරික පින්වත් දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. මෙම උතුම් ධර්ම දානයෙන් රැස් වූ සීල පුණ්‍ය ධර්මයන් අද දින උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වතුන් ඇතුළු පවුලේ සීල දෙනාට සහ ඥාතීන් සහ හිතවතුන් සීල දෙනාටද, ධර්ම දේශනාව සඳහා සහභාගී වූ පින්වතුන්ටද, ධර්ම ශ්‍රවණය කළ පින්වත් සීල දෙනාටද, ලෝවාසී සීල දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාණයට සම්බන්ධ සීල පින්වතුන්ටද මේ පින් 100 අනුමෝදන් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසිත්වා තුන්රුවන් ගැනන්ත ආශිර්වාදී දෙවියන්ගේ දේව ආරක්ෂාව පිහිටු උපකාරයේ සැලසිත්වා ශ්‍රද්ධා සීල සුත තියාග ප්‍රඥා කිනක සීක බල ධර්මයන් දිනු කරගෙන මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුපින්නතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් අපට පෙන්වා දුන්නේ ලදදීන් සතුටු වීම පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ මනාකොට ඒ කාරණා අපිට පෙන්වා දුන්නා. විශේෂයෙන් භාග්‍යවතුන් වහන්සේ යම් දෙයක් අනුදැන වදාලා නම් ඒ හේතු ප්‍රත්‍යක් සහිතවමයි අපට පෙන්වා දුන්නේ. ඒ නිසාවෙන් කිසිදු සැකසංසා සහිතව රහිතව අපිට ඒ කාරණා මැනවින් අවබෝධ කරගන්නට, ඒ කාරණා තුළ යෙදෙන්නට, අපේ ජීවිත තුළට ඒක රාශී කරගන්නට නියමිත මාර්ගය ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කිරීමෙන්, ඒ තුළ රැඳෙමින් අනුගමනය කිරීමෙන්. පින්වත් ස්වාමීන් වහන්සේ අද අපිට පෙන්වා දුන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ලදදීන් සතුටු වීම පිළිබඳව. අද දේශනීය සඳහා වැඩම කොට වදාළ මහමෙවුනාම භවනාසභවාසී පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම බුදු පසේ බුදු අරහන්තක මහාවිහාරයේ විසින් මේ වස්සාන සමයේ සංවිධානය කරන්නා වූ වස්සානයේ ශ්‍රී සදහම් වර්ෂා ධර්මදේශනාමය වැඩසටහන්ට අද දවසේදී දායකත්වය දැක්වූ මේ සුපින්වතුන්ටත්, ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවට පැමිණි සුපින්වත් ඔබටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් අපි පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් මේ බුදුපසේ බුදු ආරාන්තක මහවිහාර පරිසරයට පැමිණෙන්නට අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ කාරණා මේ භූමි පරිසරයේ සිට ඔබට ශ්‍රවණය කරන්නට හැකියාවක් තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඝටිකාර සෑරදුන් නමදින ඝටිකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය අංක 228 නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922